ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවය මෙවර මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා වෘත්තීය ගරුත්වය සුරකින්න කරුසරු තාරුණ්‍ය බලාපොරොත්තු ඉටු කරන ස්මාර්ට් යූත් ඇතුළු තවත් සේවා රැසක් සමගින් මාතලේට ස්මාර්ට් හෙටක් මාර්තු 22 සහ 23 මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී 22 වෙනිදා ජනප්‍රිය ශිල්පීන් රැසක් සහභාගී වෙන සංගීත සැඳෑව කම්කරුහා විදේශ රැකියා අමාත්‍ය ගරු මනුෂනා නායකාර්මිතතුමාගේ මග පෙන්වීම යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහභාගීත්වයෙන් ඇතුල් වීම නොමිලේ महिंद बेसिल हौल कुमंत्रण्याक महिंद सह बेसिल गोबेल्सिनायेन वेड पटन अरन देन्ना प्रचारे करला हरिनवा महामेतिवर्णे तमय मुलिन्मतियन्न ओने ईट पस्से पुलुवन जनाधिपतिवर्णे तियन्न कियला मेकट हेतुव वशयेन बेसिल कियला तियन्ने महामेतिवर्णेकिन तमय जनमतय निवरदिव पिलिबुबु वेन्ने कियन एक बेसिल वगे हरंतिक परपुरे नियोजिते कुट जनमते हरियट पिलिमिबु वुनात एकाई नेतत एकाई एमनाम मेकियन्ने जनताव आपव रवट्ट गन्न पुलुवंद बलन्न पट्ट किबर्याक बेसिल्ट जनमतेन वेडाकने है बेसिल्ट ओने कोहमहरी बले लबागन्न තනියම හිට ගන්නත් බැරිව ඉන්න මහින්දට ඊටත් වඩා බලය අවශ්‍ය බව පේනවා ඒත් රනිල් ප්‍රමුඛ ආණ්ඩුව සහ මැතිවරණයක් ගැන ඉංගියක්වත් පළ කරන්නේ නැහැ රනිල් කියලා තිබුණේ ජනාධිපතිවරණය නිසි වෙලාවේ පවත්වන්න ඉඩ සලස්වනවා කියලයි මැතිවරණ කොමිසමත් ජනාධිපතිවරණය නිසි වෙලාවේ කැඳවන බව කියලා තිබුණා ඒත් බැසිල් ලංකාවට ආපු වෙලේ ඉඳන් මහ මැතිවරණයක් ගැනයි ලොකු ප්‍රචාරයක් දියත් කරන්නේ महामेतिवर्णीकिन पस्से कौद जनाधिपति वेन्ने कियन एक गन मूलिक पदनमक बोहो दुरट वेटेनवा ए अनुव मैच्चेक गहन्नाई बेसिल सह महिंद हदन्ने रनिल मे वेडेट पोड्डक्वत कैमतिन है रनिल्ट मुल इंदलाम तिबुना वेनम प्लान एकक ए प्लान एक देन सैहन दुरट ओहु क्रियात्मक करला तियेनवा ඇත්තටම ඒකට රාජපක්ෂලා සෑහෙන්න බය වෙලා ඉන්නේ ප්‍රසන්න රණතුංග කෙලින්ම කිව්වා Taman උදව් කරන්නේ රනිල්ට කියලා ඊට හුඟක් කලින් පොහොට්ටුවේ තරුණ කණ්ඩායම රනිල් ලං කරගත්තා ඒ තරුණයෝ දැනගත්තා රාජපක්ෂලා වගේ අන්ත වැඩවසම් කල්ලියක් එක්ක ඉඳලා Tamanට කිසිම දේශපාලන අනාගතයක් නැති වෙනවා කියලා රනිල්ගේ ප්‍රතිපත්ති රටේ බහුතරයක් දෙනා පිළිනොගත්තත් තරුණ දේශපාලකයන්ට රනිල් සමග වැඩ කිරීමෙන් සෑහෙන අධ්‍යක්ීම් රසක් ලබා ගන්න පුළුවන් දැනුව පැත්තෙන් රාජපක්ෂලාට සාපේක්ෂව රනිල් ඉන්නේ ගෞගානක් උඩින් මේක රනිල් වැඩ පටන් ගත්ත ගමන්ම වගේ පොහොට්ටුවේ තරුණ පිරිස තේරුම් ගත්තා රනිල් ඒ අයට නොපැකිලව වගකීම් බාර දීමත් කළා ඒ තරුණයෝ දැනගත්තා රාජපක්ෂලා වගේ අන්ත වැඩවසම් කල්ලියක් එක්ක ඉඳලා Tamanට කිසිම දේශපාලන අනාගතයක් නැති වෙනවා කියලා රනිල්ගේ ප්‍රතිපත්ති රටේ බහුතරයක් දෙනා පිළිනොගත්තත් තරුණ දේශපාලකයන්ට රනිල් සමග වැඩ කිරීමෙන් සෑහෙන අධ්‍යක්ීම් රසක් ලබා ගන්න පුළුවන් දැනුව පැත්තෙන් රාජපක්ෂලාට සාපේක්ෂව රනිල් ඉන්නේ ගෞගානක් උඩින් මේක රනිල් වැඩ පටන් ගත්ත ගමන්ම වගේ පොහොට්ටුවේ තරුණ පිරිස තේරුම් ගත්තා රනිල් ඒ අයට නොපැකිලව වගකීම් බාර දීමත් කළා ඊයේ පෙරේදා දවසක තාරකා බාලසූරියත් රනිල්ට සම්පූර්ණ සහයෝගය දක්වන බව කියා තිබුණා රාජපක්ෂලාගේ ඕජස්න් වැගිරෙන මල්ලේ හිටපු ප්‍රේමලාල් ජයසේකරත් දැන් රනිල්ගේ පිලේ मेवा जनतावगे पैत्तिन सातुटु विय हैकी थीरन नेवे ए उनात देशपालन चलनयाक सिद्ध वेन्ने मे हैसरीम पादनाम करगेनाई महिंद सह बेसिल देन इन्ने सैहन प्रश्नेक पोहोट्टुवे तरुणु पिरिस केसे वेतत चोका स्टाइल एके मिनिस्सुत एक एका रनिल लंगट यन्न गियोत पोहोट्टुवेन चंदे इल्लन्न सिद्ध वेनवा एक ओंट प्रतिक्षेप करन्न बेरी तत्वयक रनिल अमारुवे दमीम तमयि राजपक्षलागे वर्तमान मेहेयुम बवट पत् वेला तियेन्ने बेसिल कियन जनमतय पिलिमिमु नोवन कथाव एन्ने तमन्ट अवासियक वेन तैन इंदलयि राजपक्षलाट वासी सहगत तत्वयक उदा वेनवा नम जनमतय पिलिमिमु वेन्नयि වෙන කෙනෙකුට වාසි වෙනවා නම් ජනමතය පිළිමෙඹු නොවෙන්නයි විදිහක් නැහැ
මේවා තනිකර රාජපක්ෂ කල්ලියේ බයිලා මේ බයිලාකාරයන්ගේ දේශපාලන ගමන දැන් හොඳටම ඇති චන්දෙන් කවුරු දිනුවත් ඔය බයිලාකාරයන්ගේ ගමන සදාටම නතර කරන්න ඕනේ රාජපක්ෂලා ගහන්නේ නිකම් බයිලා නෙවෙයි වාද බයිලා ජනාධිපතිවරණයකින් ජනමතය පිළිඹු වෙන්නේ නැහැ කිව්වාම බයිලා ගායනය ඇතුලේ මොකක් හරි පොලිටිකල් කන්සිඩරේෂන් එකක් ඇති කියලා කෙනෙකුට එකපාරට හිතෙනවා ඇති ඒත් ඒකේ ඇති දෙයක් නැහැ ඒක බැසිල් ජනතාව මුල ආවට පත් කරන්න ගినాපු ප්‍රවාදයක් මහින්ද පැත්තකින් ඉඳලා තල්ලුවක් දෙනවා මුලින් ජනාධිපතිවරණයක් තිබ්බොත් සජිත් හෝ අනුර දිනන්න ඉඩ තියෙනවා ඒ නිසා මහමැතිවරණයකට යමු කියලාත් ඊළඟට යෝජනා කරන්න ඉඩ තියෙනවා හැබැයි රනිල් කියන්නේ ඔය වගේ දේවල් ගණන් ගන්න පුද්ගලයෙකුත් නෙවෙයි මට මිනිස්සු ඡන්දේ දෙනවා නම් දීපු දෙන් නැත්තම් නිකං හිටපු දෙන් කියන ජාතියේ පුද්ගලයෙක් දේශපාලකයෙක් හැටියට සහන දීලා උප්පර වැට්ටි දාලා රනිල් ඡන්ද ගන්න ට්‍රයි කරයි ඒකට ප්‍රශ්නයක් නැහැ ඒත් රනිල් දිනන මිනිහා සම්බන්ධයෙන් කුහක වතක් ප්‍රදර්ශනය කරන එකක් නැහැ සටහන විමලනාත් විරත්න